තමන්ගේ අසනීපයක් වෙලා රෝහලට ගියොත් තමන්ගේ මරණයට බෙහෙත් ටික නැ අපි ඒකට අනුගත වෙලා මම මේ කතා කරන්නේ වගකීම් දන්න වැඩි හිටියන්ට නෙමෙයි වගකීම් දන්නේ නැති වැඩි හිටියන්ටයි කසඩ විමලයා කියනවා යකෝ ඊට පස්සේ කියනවා ඇයි අපි IMF එකේම එල්ලෙන්නේ කියලා මුගේ දිව හැරෙන හැරෙන පැත්තට කියනවා මුන්ට අවශ්‍යතාවයක් නැහැ ලෝකේ අනිත් ලෝකේ රටවල් වල විඳින ඒ විඳනීයකම රටේ මිනිස්සුන්ට දෙන්න රටේ දරුවන්ට දෙන්න රටේ තරුණයන්ට දෙන්න නමවෙනිදා අරගලයේ අරගලය කරමින් ඉන්න කොල්ලන්ට ගැහුවා තරුණ තරුණියන්ට ගැහුවා මහින්ද කියන නාකි මයිනහගේ උපදේශ මත කියලා මම කියනවා කවුද බල්ල ප්‍රබල උගේ ඇඟේල්ලෙන මැක්කා විමල් වීරවංශ ඉදිරියේදී දැක ගන්න හම්බ වෙයි අර ට්‍රේලර් එක ගිය සිනමා පටේ සම්පූර්ණ සිනමා පටේ දැක ගන්න ලැබෙයි ඉන්දියාවේ ආක්‍රමණයකට යටත් කරලා ඉවරයි ඔෆිෂියලි තොපි තරුණ තරුණියෝ වැඩි හිටියෝ එකම මොහොතක එළියට බැස්සොත් ගෝටා කියන එක මේ දුව ශ්‍රී ලංකාව කියන දූපතෙන් පයින් ගහලා එළවෙන එක මහ දෙයක් නෙමේ Eat well, live simply, laugh often. මේ වචන වල තේරුම තේරෙනවනේ. Eat අපිට කන්න well. නැති කරා ලිව් සිම්පලි සිම්පලි ජීවත් වෙන්න විදිය නැති කරා ලාෆ් ඕෆ්ටන් හිනාව නැති කරා කවුද ඒ නැති කරේ පාහර දේශපාලජ්‍ය ශ්‍රී ලංකාව කියන මගේ මාතෘ භූමියේ ජීවත් වෙන්න නැති කරා හිනාව නැති කරා හන්න නැති කරා එහෙම නැති කරලා නැති කරපු ඒ නැති කරපු විදිහට ඉන්නේ නැතුව තව උන්ගේ වදන් අහන්න ඕන උන්ගේ බලු කතා අහන්නත් ඕන උන් අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා උන් හිතන් ඉන්නවා ශ්‍රී ලංකාවේ පුරවැසියෝ කියන්නේ ඔවුන්ගේ පයට පෑගිච්ච දූවිලි වගේ උන් කියලා නෑ ශ්‍රී ලංකාවේ ඉන්න පාර්ලිමේන්තුවේ ගොන් හරක්ට කියලා දෙන්න ඕන විශේෂයෙන් පෙරේද පාර්ලිමේන්තුවේදී අර මෞබිමේ පංචායුදේ එනේන පැත්තට වචන හරෝන කවුද බල්ල ප්‍රබල උගේ ඇඟේල්ලෙන මැක්කා විමල් වීරවංශ පචයා එහෙම නොහොත් මෞබිමේ පංචායුදේ උගේ අම්මගේ රෙද්ද ඌ කියනවා අරගල භූමියේ දැන් ඉන්නේ කුඩුකාරයෝ කියලා කුඩුකාරයෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ යකෝ උඹලට බලය දුන්නේ මිනිසුන් ඒ බලය දුන්නේ රට හදන්න උඹලට ඒ දීපු බලය උඹ මොනවද 2019 කිව්වේ ඈ මැලේසියාවේ මහතීර් මොහමඩ් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගෝටා නන්දසේන සහ බලු මහින්ද රාජපක්ෂ උන් තමයි යකෝ අපිට කන්න නැති කරේ ජීවත් වීම නැති කරේ අපේ හිනාව උදුරගත්තේ එතකොට මුම් මේ කියන කසිකබල් වචනත් අහගෙන ඉන්න කියලාද අපිට කියන්නේ එහෙම බෑ අපි ජනතාවක් හැටියට අවුරුදු 74 මුංගේ පදේට නැටුවා නැවත වතාවක් නටන්න බෑ කියන එක අපි පෙන්නලා ඉවරයි උඹලා කට පරිස්සම් කරගෙන හිටපල්ලා බඩකින් ඉන්නේ අපිට උඹලගේ තව ගෙම්බර්කම් අපිට අහන්න බෑ රනිල් කියන මූසලයා ඌ මොනවද දැන් කියන්නේ ඌ දැන් IMF එකේ විතරක් එල්ලෙන් හදනවා IMF එකට ලංකාවට ඇවිල්ලා සාකච්ඡා පවත්වනකොට ඒකටත් අරගලයේ මිනිස්සු ඇවිල්ලා අරගලයේ භූමිය අපේ කොල්ල කෙල්ල ඇවිල්ලා මුදල් අමාත්‍යාංශයේ ගේට්ටුව බ්ලොක් කරා කියලා කසඩ විමලයා කියනවා යකෝ ඊට පස්සේ කියනවා ඇයි අපි IMF එකේම එල්ලෙන්නේ කියලා මුගේ දිව හැරෙන හැරෙන පැත්තට කියනවා තොගේ දිව එළියට දාලා කොහේ හරි කුණු බක්කියක අතුල්ලපා කුණු බක්කියක් ලෙවකාපියතෝ ඔයිට වැඩිය හොඳයි පඩත්තලයා හිඟන්න
තොපියකෝ හිඟන්නෝ ඈ තොපි කියන්නේ කොහමද අරගල භූමියේ ඉන්නේ හිඟ හිඟන්නෝ ඒ කුඩුකාරුවේ කියලා තොපි තමයි අපේ දේශයේ හූරං කාපු හිඟන්නෝ තොපි තමයි අපේ දේශයේ හූරං කාපු කුඩුකාරයෝ තොපි ඔය පාර්ලිමේන්තු උන් තමයි බහුතරයක් නෙමෙයි සුළුතරයක් ලංකාවට කුඩු ගේන එකට හවුල් කවුද ඔය පර දේශපාලඥයෝ උන් තමයි කුඩුකාරයෝ බෝකරේ යකෝ උන් තමයි හිඟන්න බෝකරේ ලංකාවේ තොපි ආසයි ලංකාව කියන භූමිය තව තවත් හිඟන තත්ත්වයට පත් වෙනවට ඒකනේ අර මල පෙරේතයා රනිල් වික්‍රමසිංහ අපිට කියනවා කැපකිරීම කරන්න මේ මොහොතේ රට තියෙන ඉතාම දරුණු තත්ත්වයක ඒ නිසා කැපකිරීම කරන්න කියලා මේ වල් නරියට මේ නාකි සමනලයට කියන්නේ තොට යකෝ ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වයර්කට ඇවිල්ලා නිදහස් චතුරස්‍රයට ඇවිල්ලා තෝ යෝගා කරනවා යෝගා කරනකොට තොගේ පිටිපස්සේ AC දෙකක් ගහලා තියෙනවා තෝ යකෝ ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා මල පෙරේතයෝ මිනිසුන් දුකින් දුකට පත් කරපු තොපි තොපිට එක පැය කාලා පැය භාගයක් අවුවේ ඉන්න බෑ ඒකටත් තොපි AC ගහනවා රටේ විදුලිය නිෂ්පාදනය කරන්නේ පිට රටින් සල්ලි ණයට අරන් ඉන්දියාව කියන රටට අපි තොපි අපිව විකුණලා ඉවරයි. ඉන්දියාවේ ආක්‍රමණයකට යටත් කරලා ඉවරයි ඔෆිෂියලි තොපි. හැම දෙයක්ම ඉල්ලන විදිහට දෙන්න වෙනවා. මේ ප්‍රෞඩ ජාතිය, ශ්‍රී ලාංකීය ජාතිය කෂේරුකාව කඩලා දැම්මේ රනිල් සමනලෙයයි ගෝට පිස්සයි. පිස්සෙක් පිස්සු දෙන්නේ රටපාලනය කරනවා. අපිට ඕදන් දෙනවා. බලා බඩකින්නට ලෑස්ති වෙල්ලා බලා ගෙදර ඉන්න ලෑස්ති වෙල්ලා මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරයි අපි ලිඳට වැටුණාම ඒ ලින්කටෙන් ගොඩ වෙන්න නෙමෙයිද උත්සාහ කරන්න ඕනේ අපි කොහොමද ලින්කටෙන් ගොඩ වෙන්න ඕනේ කියලායි අපි උත්සාහ කරන්න ඕනේ ලිඳට වැටුණට පස්සේ අපේ මිනිසුන් උත්සාහ කරනවා ඒ ලිඳේ අඩියට වෙලා ඒ පතුලට වෙලා ඒකට හුරු වෙන්න ඒකට අනුගත වෙන්න තමයි අපේ මිනිසුන් උත්සාහ කරන්නේ උන්ට ඕනෙත් අපි ලිඳ පතුලේ ගිල්වල දාන්න. ඒකනේ මේ වර්තමානයේ කරමින් ඉන්නේ. ඒකට ඉඩ දෙන්න එපා මිනිසුනේ. පුරුදු වෙන්න එපා. ලිම් පතුලට වෙලා ඒකට අනුගත වෙන්න පුරුදු වෙන්න එපා. ලිඳෙන් එළියට උඩ බලපල්ලා. උඩ බැලුවාම මේ ලෝකෙ මේිට වැඩි හරි වෙනස්. ලෝකෙ මිනිසුන් මාර විදියට නිදහස භුක්ති විඳින්මින් ඉන්නවා. මම මේ ඉන්න රටේ ඔස්ට්‍රේලියාවේ මිනිසුන් කොපමණ නිදහසක් භුක්ති විඳිනවද? රටේ දේශපාලඥයෝ මිනිස්සු ගැන හිතනවා. එහෙම නැති විදියට දියුණු රටවල්වල ලෝකයේ රටවල්වල පාලකයන්ට එහෙම ඕන විදියට රට පාලනය කරන්න බෑ. ලිඳට දැම්මොත්, ලිඳට වැට්ටුවොත් ඒ වැට්ටපු උන්ට එරෙහිව මේ රටේ මිනිසුන්පත් වැඩ කරනවා. ඉදිරිපත් වෙනවා. ඔවුන් ඉදිරිපත් වෙලා කසඩ දේශපාලඥයෙක් නම් පයින් ගහලා පන්නනවා. අන්න ඒකට තමයි මිනිසුනේ කියන්නේ ලිඳේ ඇතුළට වෙලා ලිඳට ඕන විදියට ලිම් පතුලට වෙලා ඒකට අනුගත වෙන්න ලෑස්ති වෙන්න එපා. මම මේ කියන එක මම දන්නේ කොතෙක් දුරට තේරෙනවද කියලා. අපිට පෙට්‍රල් පෝලිමේ පැය ගාණක් තියෙනකොට අපිට රිදුණා. දැන් හැබැයි දවසයි 2යි 3යි 4යි. හැබැයි දැන් අපි ඒකට අනුගත වෙලා රජයේ රෝහලට ගියාම බෙහෙත් ටික නැහැ. පළවෙනි දවසේ අපි කෑ ගැහුවා. දැන් බෙහෙත් නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙලා ඒකට අනුගත වෙනවා. ඒකට අනුගත වෙනවා කියන්නේ තමන්ගේ මරණය. තමන්ගේ අසනීපයක් වෙලා රෝහලට ගියොත් තමන්ගේ මරණයට බෙහෙත් ටික නැහැ. අපි ඒකට අනුගත වෙලා අපේ දරුවට උයලා දෙන්න ගෙදර ගෑස් ටික නැහැ. අපි ගෑස් පෝලිමේ එක දවසක් ඉන්නකොට අපිට රිදුණා. දැන් සතියයි හමාරයි. ඒත් අපි යන්නේ ඒකට අනුගත වෙන්න සිද්ධ වෙලා. ඒකට අනුගත වෙන්න හුරු වෙලා. එහෙම හුරු වෙමින් ඉන්නවාද? ළමයාගේ අධ්‍යාපනයේ රටක ඉදිරි අනාගතය කියන්නේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය. ඒක මුන් නැති කරලා තියෙනවා. මුන්ට ඕන වෙලාවට ඉස්කෝල ටික වහලා දාලා කියනවා ඔන්ලයින් වලින් ඉගෙන ගනිල්ලා කියලා. වල් පර අධ්‍යාපන කුපාඩි ඇමතිලා ඉන්න රටක වල් පාහර ජනාධිපතිවරු ඉන්න රටක වල් පාහර අගමැතිවරුන් ඉන්න රටක රටේ අනාගතය එහෙම් පිටින්ම කාබාසිනිය කරලා දාන්න ඉන්න නාකි පරයෝ ඉන්න රටක අපි නිශ්ශබ්දව ඉන්නවා. ඒකටද මේ ඔක්කොම කල්පනා තමන්ගේ
කල්පනා කර කර ඉන්නේ. තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය නැති වෙනවා කියන්නේ නිකම්ම නිකං හිස් අනාගතයකට තමයි අපි මේ රට ගෙනියන්නේ. මොකද ළමයාගේ බුද්ධිය වර්ධනය කරගෙන, ඉගෙනීම වර්ධනය කරගෙන රටට අවශ්‍ය කරන පුරවැසියා නිර්මාණය කරන්න අධ්‍යාපනයේ ඒකට මුම් බැරියස් දාලා තියෙනවා. පාසල වහලා තියෙනවා. ඔන්නම් දැන් මුංගේ කොපමණ නොහැකියාවද කිව්වොත් අවශ්‍ය ඒ පාසල් ප්‍රදේශයේ බලධාරියාට පුළුවන් ඔන්නම් පාසල පවත්වන්න ඔන්නම් නොපවත්වා ඉන්න. මොකටද යකෝ රටක රජයක් ආණ්ඩුවක් මොකටද? තොපි මහජන මුදල් වලින් තාමත් යැපෙමින් ඈ රටේ මිනිසුන් අන්ත අගාධයට දමමින් රටේ අනාගතය විනාශ කරමින් මේ සියලු දේවල්ම කරමින් ඉන්නවා. අපි ඒවට අනුගත වෙමින් ඉන්නවා. උන් කියන ඔක්කෝම දේවල් අහලා බලා ශ්‍රී ලාංකිකයෝද මට තියෙන එකයි තියෙන ගැටලුව. මම දැක්ක එක තාත්තා කෙනෙක් කියනවා නමවෙනිදා අරගලයේ අරගලය කරමින් ඉන්න කොල්ලන්ට ගැහුවා, තරුණ තරුණියන්ට ගැහුවා මහින්ද කියන නාකි මයිනහගේ උපදෙස් මත කියලා මම කියනවා. ඒක කියන්න බය වෙන්න ඕනේ නැහැ. ඔහු තමයි ඒකට උත්තේජනය දුන්නේ. වග කිව්වා ඔහු. අද වෙනකොට ඔවුන් නිදහසේ ඉන්නවා අපේ ආරක්ෂක හමුදාවන්ගේ පූර්ණ ආරක්ෂාව යටතේ. අවධාරණය කරලා කියන්නේ අපේ රටේ අපිවද විනාශ කරලා, අපේ දරුවන්ද විනාශ කරලා, දරුවන්ගේ දරුවන්ද විනාශ කරමින් ඉන්නේ. මුන්ට අවශ්‍යතාවයක් නැහැ ලෝකේ අනිත් ලෝකේ රටවල් වල විඳින ඒ විඳනීයකම රටේ මිනිස්සුන්ට දෙන්න, රටේ දරුවන්ට දෙන්න, රටේ තරුණයන්ට දෙන්න. අර තාත්තා කෙනෙක් මම ඒකයි කිව්වේ නමවෙනිදා අර ඇති වෙච්ච ඒ සිදුවීම් තුලින් ඒ ඇති උනේ තාරුණ්‍යයේ හැඟීම් තමයි පිටකලේ. හැබැයි රටේ තාත්තා තාත්තලාගේ දුක දරුවන්ට කන්න බොන්න දෙන්නේ නැතිකොට තාත්තලාගේ දුක වනචරයින්ට දැනෙයි. එවිට නුඹලාට දුවන්න පාරවල් නැති වෙනු ඇත. ඒක තේරෙන්නේ නැති මල කාල කණ්ඩි ශ්‍රී ලංකාවේ දූපතේ ඉන්න පඩත්තල දේශපාලච්චීන්ට ඉදිරියේදී දැක ගන්න හම්බු වෙයි. අර ට්‍රේලර් එක ගිය සිනමා පටේ සම්පූර්ණ සිනමා පටේ දැක ගන්න ලැබෙයි. අපි නෙමෙයි මේවා කිව්වේ. ඒවා දැනිලා ඕක ඇතුළේ ඉන්න කීප දෙනෙක් ඩලසුත් කිව්වා, මෞබිමේ පංචායුදේ ඒකත් කිව්වා. ඌ හැමතැනම හැම වෙලාවකම වාසි ගන්න රටේ මාතෘකාව කොයි පැත්තටද කැරකෙන්නේ, සුබසි කොයි පැත්තටද සුබ දිශාන තියෙටද කැරකෙන්නේ කිව්වහම ඌත් කැරකෙනවා ඒ ටර්න් එකට. එහෙම හරි ඌත් කිව්වා ට්‍රේලර් එක තමයි ගියේ සම්පූර්ණ සිනමා පටය එන්න නියමිතයි. ඒක දැනගනින් වනචර ගෝටෝ, ඒක දැනගනින් මේ හිස් පිස්සු පූසා රනිල් රාජපක්ෂ, හිස් පිස්සු පූසා රනිල් රාජපක්ෂ සහ හිස් පිස්සු පූසා ගෝඨාභය රාජපක්ෂ දැනගනින් අතෑරලා ඵලයන්. සිනමා පටේ එන්නේ ත්‍රාසය, භීතිය, සටන් ජවනිකා, ඒ අතර පොඩි පොඩි කොමඩි පංචසුස් හම්බු වෙයි. ඉතින් ඒ සිනමා පටය නරඹන්න තවදුරටත් ශ්‍රී ලංකාව කියන භූමියේ රැඳෙමින් රට විනාශ කරමින්, රටේ මිනිසුන් විනාශ කරමින්, කන්න දෙන්නේ නැති කරමින්, දරුවන්ගේ අනාගතය විනාශ කරමින්, අධ්‍යාපනය විනාශ කරමින්, සංස්කෘතිය විනාශ කරමින්, ලෝකෙට ණය කරමින්, විශේෂයෙන් ඉන්දියාවට ණය කරමින් තොපි ඉන්නවාද නැත්නම් යර සිනමා පටෙත් බලලා යනවාද කියලා හොඳට හිතලා මතලා බලපං. හැමදාම කියන වගේ 74ක් අවුරුදු ගියා. ඒ කාලෙට වැඩිය මේ කාලේ වෙනස්, තාලේ වෙනස්, කාලේ වෙනස් කියලා කිව්වේ ඒකේ හැම අර කේමදාස මාස්ටර් එක වෙලාවක කියන බර්ට්‍රෝල් බ්‍රෙස්ගේ පදනක් කරන් මෙහෙම මිනිසා කවුද බව මිනිසෙකු ලෙසින් දැක පල්හොරු අමනයන් එක්කොට එකට බැඳ වනසා දැමිය යුතු කාලය එළඹ ඇත. ඒකට 220 ලක්ෂයක් ජනතාව එකට එකතු වෙන්න ඕන, මේකෙන් වැඩ කරන්න ඕන. නැති වුණොත් අපේ නැති වෙන්නේ ශ්‍රී ලංකාව කියන මාතෘභූමියත්. ඒ මාතෘභූමිය බාරගන්න ඉන්න හෙට දවසේ උපදින දරුවාත්, වර්තමානයේ ඉන්න දරුවාත්, අනාගතේ බාරගන්න ඉන්න ඔවුන්ට අපි අපේ යුතුකම ඉෂ්ට නොකරා කියලා දවසක අපේ වලට ඇවිල්ලා හෙන ගහයි, හෙන ගහපන් කියලා ඉල්ලයි, තු කියලා වලට කියලා ගහයි. මම මේ කතා කරන්නේ වගකීම් දන්න වැඩිහිටියන්ට නෙමෙයි, වගකීම් දන්නේ නැති වැඩිහිටියන්ටයි.
ක්‍රිකට් මැච් එකක් ගහනකොට ක්‍රිකට් මැච් එකක් ප්ලේ කරනකොට විනෝද වෙන්න ඕන අපිට අත්‍යවශ්‍යයි විනෝදේ අපේ විනෝදේ කියන එක නැති කරලා තියෙන්නේ නමුත් ඔය විදිහට එකතු වුණොත් ඔය විදිහට එකම වෙලාවක තරුණ තරුණියෝ වැඩි හිටියෝ එකම මොහොතක එළියට බැස්සොත් ගෝටා කියන එක මේ ශ්‍රී ලංකාව කියන දූපතෙන් පයින් ගහලා එළවෙන එක මහ දෙයක් නෙමේ රනිල් කියන සමනලයාට පයින් ගහලා පන්නන එක ඒ තරම් දෙයක් නොවන බව තරයේ හිතන්න තරයේ හිතන්න තරයේ හිතන්න අපේ මාතෘභූමිය මේ නාකි මහල්ලංගේ නෙමේ මාතෘභූමිය අපේ යකෝබ් අපේ මාතෘභූමිය කොල්ලනේ තොපේ ඒ කොල්ලන්ගේ අම්මලා තාත්තලට කියන්නේ කොල්ලන්ට කෙල්ලන්ට ඒ රම්ම්‍ය භූමියේ ඒ පුණ්‍ය භූමියේ ලස්සනට ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න ඒකට නැගී සිටින්න දුම්බර විද්‍යාවතෙන් මැලිබන් කෝපි